අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත මන්ත්‍රි රිෂාඩ් සහ ඔහුට සංගවීමට උදව් උපකාර කළ 6 දෙනා 27 දක්වා රිමාන්ඩ් කොළඹ පිටකොටුවෙන් රජයේ ආර්ය ළමාරෝහලෙන් සහ කුලියාපිටියෙන් කොරෝනා රෝගීන් පිරිසක් හමු වෙයි. මෙරටින් හමු වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 5600 සීමාව ඉක්මවා යයි. ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන ස්ථාන ඔසුසෙල් හෙට උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතයි. විසිවන සංශෝධනයේ කරුණු තුනක් සංශෝධනයට කැබිනට අනුමැතිය. අමාත්‍ය මණ්ඩල සීමාව විකිරණය පිළිබඳ කරුණු හදිසි පනත් ගෙන ඒම ඒ අතර. විස්සට විපක්ෂයෙන් දැඩි විරෝධය. පාර්ලිමේන්තුව රැස් කරන්න එපා. මීටරේ දුර නැහැ. විපක්ෂ නායක සජිත් කියයි. රැකියා ලක්ෂ්‍ය වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹෙයි. ගලේවිල රන්වැඩියාව ප්‍රදේශයේදී එකම පවුලේ දියණියන් දෙදෙනා සහ පුත්‍රයා ලිඳකට වැටි ජීවිතක්ෂයට. ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිඋදීන් මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දෙහිවල ප්‍රදේශයේදී අදාළම අතරංගුවට ගනු ලැබුවා. අතරංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිඋදීන් මහතා අද පසුරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වෙනිදා දක්වා රිමාන්ඩ් වන්දනාගාරගත කර තිබෙනවා. එමෙන්ම ඔහුට සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දුන් පුද්ගලයන් 6 දෙනාද ලබන 27 වෙනිදා දක්වා රිමාන්ඩ් වන්දනාගාරගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. සමහරුන් ප්‍රශ්න කරනවා දින 4ක කාලයක් මේ සම්බන්ධයෙන් ගත වුණේ මොකද කියලා සැකකරුවන් සැඟවීමට උත්සාහ කරනවා ඒක ස්වභාවිකයි නමුත් එය සඳහා යම් කාලයක් ගත වෙනවා ඉතින් ඒ කාලය තමයි ගත වුණේ විශේෂයෙන්ම අපිට පෙනී ගියා යම් කිසි ආකාරයක පොලිසිය විසින් සොයන පොලිසියට අවශ්‍ය කරන සැකකරුවෙකුට නවාතැන් දෙන එහෙම නැත්නම් ඔහුට රැකවරණය සලසන තවත් පිරිසක් සිටින බවට ඉතින් ඒ අනුව මීට අදාළ තවත් පුද්ගලයින් 7 දෙනෙක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතඩංගුවට ගත්තා හිටපු අමාත්‍යවරයාට අමතරව මේ අයගෙන් දෙදෙනෙක් අතඩංගුවට ගත්තා පෙරේදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ඊට පස්සේ ඔවුන්ගෙන් රඳවා තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තමයි සැකකරුගේ සැඟවීමේ සිද්ධියට අදාළව තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබුණේ ඒ වගේම ඔහු කළුබෝවිල කොහුවල ප්‍රදේශයේ එක්තරා නිවසක දින දෙකක කාලයක් ගත කර තිබෙනවා ඊට පසුව තමයි මෙම දෙහිවල ප්‍රදේශයේ ස්ථානයට පසුගිය 15 වෙනිදා පැමිණ එහි නැවතී සිට ඇත්තේ මේ සඳහා රැකවරණය ලබා දුන්නු වෛද්‍යවරියක්ද සිටිනවා ඇය ඒ වගේම ඇයගේ ස්වාමි පුරුෂයා මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවා සැකකාර අමාත්‍යවරයා පළවෙනි නිවාසයේ සිට දෙවෙනි නිවාසය දක්වා රැගෙන ගිය එක්තරා විදේශ රැකියා ඒජන්තවරයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අඩාලච්චන ප්‍රදේශයේදී ඔහුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනීමින් පවතිනවා ඒ වගේම මෙම අමාත්‍යවරයා කොහොමල ප්‍රදේශයේ කළුබෝවිල පිහිටි නිවසේ සිට දෙහිවල නිවසට ප්‍රවාහනය කිරීමට යොදාගත් මෝටර රථයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයටගෙන තිබෙනවා ඊට අමතරව මෙම හිටපු අමාත්‍යවරයාගේ ලේකම්වරයෙක්යි සඳහන් කරන පුද්ගලයෙකුත් එම නිවසේ සිටියා ඔහුත් අත්අඩංගුවට ගනු ලැබුවා දින 6ක් තිස්සේ පොලිසිය මගහරිමින් සිටි රිෂාඩ් බදිඋදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවටගෙන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එනු ලැබුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන මන්ත්‍රීවරයාගෙන් පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ये नहीं होते हैं वहाँ पर सब लोग ये नहीं होते हैं वो वाला नहीं होता है ना तो वहाँ तो नहीं होती है ना विशाल जाइयो वो जाने तो होने में तो नहीं होता है ना चल जाइयो
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් ලබන 27 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා. කොවිඩ් පොකුරට සම්බන්ධ අසද්දින් 87 දෙනෙකු පිළිබඳව අද දිනේ තුල වාර්තා වීමත් සමග එම පොකුරෙන් වාර්තා වන සමස්ත අසද්දින්ගේ සංඛ්‍යාව 2100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මෙතර කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි අවුරුදු දෙකහමාරක පමණ කුඩා දරුවෙකුට සහ එම දරුවාගේ මවටද කොවිඩ් වෛරසය අසද්දනේ වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. එමෙන්ම කොළඹ පිටකොටුව ප්‍රදේශයේ හතරවන හරස් වීදියේ වෙළඳ ආයතනයක සේවය කළ සිව් දෙනෙකුටද වෛරසය අසාධනේ වී ඇති බව අදපස්වරුවේ තහවුරු වුණා. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාළ තවත් ආසාදිතින් 87 දෙනෙකු පිළිබඳව අද රාත්‍රියේ 8 පමණ වන විට වාර්තා වීමත් සමග එම පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතෙන්ගේ සංඛ්‍යාව 2100 සීමාව ඉක්මවා ගියා. බොරැල්ල රිජ්වේ ආර්යා ළමාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි අවුරුදු දෙකහමාරක් පමණ කුඩා දරුවෙකුට හා එම දරුවාගේ මවටද COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙම දරුවා සහ මව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. එසේම කොළඹ පිටකොටුව හතරවන හරස් වීදියේ පිහිටි පෞද්ගලික ව්‍යාපාරික ස්ථානයක හිමිකරුට හා එහි සේවය කළ සේවකීන් තිදෙනෙක්ට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී තිබෙනවා. පසුකියදා මතුගම බස් රථයක ගමන් කළ කොවිඩ් ආසාදිතයෙකුගේ සම්බන්ධතාවයක් හරහා මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ඒ අනුව අදාළ ව්‍යාපාරික ස්ථානයේ සේවකීන් 30 දෙනෙකු හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 30 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි කොළඹ නගරසභාවේ වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය අපකල විමසීමකදී සඳහන් කළේ. මෙතර කුලියාපිටිය ප්‍රදේශයේ සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවලින් තවත් කොවිඩ් ආසාදිතින් 14 දෙනෙකු තහවුරු වී තිබෙනවා. කුලියාපිටිය ප්‍රදේශයේ දේවස්ථානයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පිරිසක් කොවිඩ් ආසාදිතින් ලෙස ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව අද දින හඳුනාගත් මෙම ආසාදිතින් 14 දෙනාද එම විවාහ මංගල උත්සවයට සහභාගී වූවන් බවයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උත්පල සංකල්ප මහතා සඳහන් කළේ. මේවන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති අතර එම ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථාන හා ඔසුසැල් හෙට උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබා දෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳාම් කටයුතු සිදු කළ වෙළෙන්දිකුගේ පියාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාළ ආසාදිත පුද්ගලයා පසුගිය දිනක බ්‍රැන්ඩෙක්ස් කර්මාන්ත ශාලාවේ පුද්ගලයන් දෙදෙනෙකු සමග කතරගම ප්‍රදේශයේ සංචාරක නිරතව ඇති බවට තහවුරු වී ඇති බවයි දඹුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව අදාළ ආසාදිත පුද්ගලයාගේ පවුලේ සමාජිකයන් පිරිසක් නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. එම ආසාදිත පුද්ගලයා කුරුණෑගල උයන්තන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේකමුව නගරයේ පිහිටි මේකමුව මහනගර සභා සාප්පු සංකීර්ණයේ ව්‍යාපාරිකයෙකුට හා ඔහුගේ බිරිඳට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් සාප්පු සංකීර්ණයේ වසා දැමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. අදාළ ව්‍යාපාරිකයා කටාන කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පසුගිය දිනක දිවුලපිටිය ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකටද සහභාගී වී තිබෙනවා. ඒ අනුව මේ වන විට ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් 150 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර පුද්ගලයන් 80ක් පමණ නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. කොළඹ ආමර් වීදියේ පොලිස් ස්ථානයේ සැරේනවරයෙකුට හා ඔහුගේ පවුලේ සමාජිකයින් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 16 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මේ අතර පසුගියදා කොළඹ සිට යාපනය බලා ගමන්ගත් කාන්තාවක්ද COVID ආසාදිතයෙකු ලෙස හඳුනාගැනුණා. එෙහිදී ඇය පොදු ප්‍රවාහනයේ භාවිතා කරමින් ගමන් කර තිබූ අතර ඇගේ ගම් ප්‍රදේශයේ වන යාපනයේ පුන්කුඩ දිය දේශයට ඇය ගමන් කර තිබූ බස් රථයේ රිය සහායකයාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මතුකම ප්‍රදේශයෙන්ද COVID ආසාදිතයින් පිරිසක් ඊයේ දින තහවුරු වීමත් සමග එහි ගම්මාන හතරක් හුදකලා කිරීමට කටයුතු කළ බවයි යුද හමුදාපති ලුතනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු කොළඹ නැවුතටාංගනයේ සේවකයෙකු වන අතර දිනපතා ඔහු අම්බලන්ගොඩ සිට කොළඹ බලා සාගරිකා දුම්රියෙන් ගමන්ගත් අයෙකු බවටයි තහවුරු වී ඇත්තේ. මොහු පසුගිය 16 වනදා නිවසට පැමිණ ඇති අතර ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙන්නේ. ඒ අනුව ඔහුගේ පවුලේ සමාජිකයින් 5 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. ඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මකයි. මොකද මේ වාර්තාවෙච්ච රෝගීන් හරහා සමාජය තුල පොකුරු නිර්මාණය වෙනවාද කියන එක තීරණය වෙන්නේ. පොළොන්නරුවෙන් රෝගියෙක් වාර්තා වුණා මේ අහමු රෝගිය. නමුත් ඒ රෝගියා හරහා පොළොන්නරුව ප්‍රදේශයේ පොකුරක් නිර්මාණය වෙනවාද කියලා අද අපිට කියන්න බෑ. ඒකට තව සති දෙකක බීජ අවශ්‍යන කාල සීමාව අපිට බලාගෙන ඉන්න මේ සිද්ධ වෙනවා. ඒ නිසා මේ සති දෙක තුල විශේෂයෙන්ම ජනතාවට කියනවා තමන්ගේ වගකීම හරි විදිහට ඉෂ්ට කරන්න. දැන් ඊයේ දවස් තුල අපි දැක්කා ජාත්‍යන්තර ජනමාධ්‍ය හරහා ලැබිච්ච තොරතුරුත් එක්ක මිනිස් සම මත පැය 9ක කාලයක් මේ වෛරසයට සජීවීව ඉන්න පුළුවන් කියන කාරණා. මේක ඉතාම බරපතල සත්‍යයක්. ඊගාට අපි දැක්කා බාණ්ඩ පාර්ශවයක චීනයේ ප්‍රදේශයකින් කොවිඩ් වෛරසයේ සජීවී වෛරස් සාම්පලයක් ලබා ගන්න විද්‍යාඥයන්ට සමත් වෙලා තියෙනවා. ලෝකයේ පළවෙනි වතාවට ඒක නිසා අපි තාමත් මේ ලේඩේ ගැන සමහර දේවල් ඉගෙන ගනිමින් ඉන්නවා කියලා කියන්නේ. ඒතකොට මිනිස් සමමත පැනමයක් රැඳී සිටින්න පුළුවන් කියන්නේ වෙන කවරදාටත් වඩා අපිට අවධාරණය කරන්න වෙනවා අත්සේදීම සහ පෞද්ගලික ස්වස්ථතාව සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන්න කියලා. ඉදිරිපෙළ සේවා සපයන්නන් විදියට ප්‍රධාන වශයෙන්ම කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ. ඒ අයගේ ආරක්ෂාව පිළිබඳවත් විශේෂ සැලකිල්ලක් දක්වන්න කියලා. ඒ අයගේ රෝගේ වැළඳිලාද කියලා තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය කරන PCR පරීක්ෂණ නිරන්තරයෙන් සිද්ධ කරන්න කියන කාරණේ. මොකද එහෙම නැති වුණොත් ඉදිරි රෝගී පොකුරු නිර්මාණය වෙන්න පුළුවන් ආරක්ෂක අංශ ඇතුලේ. විශේෂයෙන්ම ඉදිරි රෝගී පොකුරු නිර්මාණය වෙන්න පුළුවන් සෞඛ්‍ය අංශ ඇතුලේ. ඒ නිසා අපි විශේෂයෙන්ම රජයට යෝජනා කරනවා සෞඛ්‍ය අංශ වලට යෝජනා කරනවා ඒ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කළා. ආරක්ෂකාංශ සමාජිකයන්ට වගේම සෞඛ්‍ය වෘත්තිකයන් සියලු දෙනාට නිරන්තර PCR පරීක්ෂණ පහසුකම ලබා දෙන්න කියන කාරණා. මේ අතර COVID-19 රෝගියේ වත්මන් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය සහ හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස වේදේ පිළිබඳ මහාචාර්ය මලික් පිරිස් මහතා සමග විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්ුණා. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් පසු මුදා හැරීමේදී අනුගමනය කරන්නා වූ ක්‍රමවේද නව විද්‍යාත්මක පදනමක් මත සිදු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. එවෙන්ම PCR පරීක්ෂණවලට අමතරව නව වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දී කෙටි කලක් තුළ මෙම රෝගීන්ගේ ප්‍රතිශතය අවම කර ගැනීම හා ආවේක්ෂණ කටයුතු විධිමත් කිරීමද මෙහිදී යෝජනා වුණා. මේ අතර උසස් පෙළ විභාග මධ්‍යස්ථාන පරිශ්‍රණී සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව 1988 යන ෂණික දුරකථන අංකය අමතා ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ. අනුආදායම් ලැබී පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් දෙන රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාස ලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද ආරම්භ කෙරුණා.
සමාජයේ පහළම ආදායම් කණ්ඩායම් වලට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය අද ආරම්භ වී තිබෙනවා. ප්‍රථම අධ්‍යයන සඳහා තෝරාගෙන ඇති පිරිස 34818ක්. පත්වීම් ලාභීන්ට ඔවුන්ගේ නිපුණතාවය සහ අභිමතය අනුව හඳුනාගත් ශිෂ්‍ය 25ක් යටතේ මාස 6ක විධිමත් පුහුණුවක් ලැබෙනවා. පුහුණුව සාර්ථකව නිම කරන අභ්‍යාසලාභීන්ට NVQ3 ශ්‍රේණියේ සහතික පත්‍රයක් ප්‍රදානය කරන අතර පුහුණු කාලය තුළ අභ්‍යාසලාභියෙකුට රුපියල් 22500ක මාසික දීමනාවක් හිමිවනවා. රැකියා ලක්ෂ්‍ය වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සංකල්පය අනුව සැලසුම් කරනු ලැබුවා. වැඩසටහන ක්‍රියාත්මක කිරීම මේ වසරේ ජනවාරි මාස 20 වනදා ආරම්භ වුණා. 6 මාසික පුහුණුවෙන් පසු අභ්‍යාසලාභීන් PL1 ශ්‍රේණියේ ස්ථිරපත්වීම් ප්‍රදානය කොට අමාත්‍යංශ දෙපාර්තමේන්තු සංස්ථා සහ රජයට අනුබද්ධ ආයතනවල පුරප්පාඩු තනතුරුවල කාර්යයන් ඉටු කිරීම සඳහා යොමු කරනු ලබනවා. මදවගුන් ලබන පිරිස් රජයේ ගොවිපළවල සහ අතහැර දමා ඇති වගා කළ හැකි ඉඩම්වල නවීන කෘෂි තාක්ෂණය උපයෝගී කරගනිමින් එළවලු සහ පළතුරු නිෂ්පාදන කටයුතු වලට මෙන්ම වනජීවි හා වන සංරක්ෂණ වාරිමාර්ග ගොවිජන සේවා කෘෂි සේවා මධ්‍යස්ථාන ග්‍රාමීය රෝහල් පාසල් සම්බන්ධ කටයුතු සඳහාද යොදවනු ලබන බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ කරුණු කිහිපයක් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. යනුව මන්ත්‍රීවරුන් සීමා කිරීම විගණනය පිළිබඳ කරුණු සහ හදිසි පනත් ගැනීම පිළිබඳ වන කරුණු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඊයේ දින පැවති සාකච්ඡාවේදී සංශෝධන සහිතව 20 වන ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට තීරණය වී තිබෙනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ දින ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණු අතර එහිදී සංශෝධන සහිතව 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට තීරණය වී තිබෙනවා. 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා බදාද වෙනකොට ඒක බ්‍රහස්පතින්ද සම්මත වෙනවා. සංශෝධන සහිතව සම්මත වීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ සංශෝධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය දැන්වත් එළියට එයිද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතය අපි ඉදිරිපත් කරලා තිබෙනවා. අපි යම් යම් සංශෝධන ගන්න संशोधन मनोवाद इधरीपत कर न किया අපි අපි අතර විමසුණා උසාවියේ තීරණ අනුව අපි උසාවියේ ඇති කරගත් එකඟත්වයන් අනුව මොන මොනවද සංශෝධන විය යුත්තේ කියලා කතා බස් තුනක් මේ අතර කතානායක මහින්ද යාපාබේ වර්ධන මහතාද 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. හෙට ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. ඉතින් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව ඉදිරි ගමන් තීරණය වෙනවා. හෙට ඒ සම්බන්ධයෙන් නීතිමය ප්‍රකාශය කරනවා. කරලියෙල්ලා විවාදයේ පටන් ගන්න තමයි කල්පනා කරන්නේ අනිද්දා ඉඳලා. එමෙන්ම මල්වතු අස්කිරි උභය මහ විහාරයේ ලේකකාධිකාරී හිමිවරුන් දෙනම ප්‍රකාශ කරන්නේ ව්‍යවස්ථා සංශෝධනයකට කඩිනමින් එළඹීම කාලෝචිත අවශ්‍යතාවයක් බවයි. එම ව්‍යවස්ථාවේ වැදගත්ම අවශ්‍ය වන මහ ජනතාවටගේ සුභසිද්ධිය සඳහා යොමු වන රජයේ සුභසිද්ධිය සඳහා රටේ දියුණුව සඳහා අදාළ වන හොඳ කරුණු අරගෙන අනිත්ව එක්ක සංශෝධනය කරමින් එහෙම නැතිනම් ඒවා ප්‍රතික්ෂේප කරමින් සකල ලාංකීය ජනතාවගේම සුභසිද්ධිය සලසාලන තාම හොඳ ව්‍යවස්ථාවක් සිදුකරන දැකීම තමයි අපි හැමදෙනාගේම ප්‍රාර්ථනාව. එසේම ඉෂ්ට වේවායි ප්‍රාර්ථනා කරනවා. අපේ මූලික අදහස වෙන්නේ එම සංශෝධනවල 19 සහ 20 ඒ රජයෙන් කුමන ඉදිරිපත් කිරීම සිදු කළත් ඒවා පිළිබඳව සාධනීය ලක්ෂණ තිබෙනවා නම් ඒවත් තබාගෙන යම් හානිකර සහ යම් අයහපත් දේවල් තිබෙනවා නම් ඒවා පිළිබඳව අවධානය යොමු කරමින් යහපත් විදිහේ සංශෝධනයක් සම්පාදනය කරගන්න අනුමත කර ගැනීම තමයි අපි අපේක්ෂා කරන්නේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතාද 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපියෙන් පෙන්වා දෙන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු
निवर्दी केरन नव संशोधने कट राटे जनताव तुनें देकक जनवरमाग दून बावात एम जनवरम दिदास पहलवेदी पराजेट पत्व दहाट वन व्यवस्था संशोधने नवत यामट दून जनवरमाग नोवन बावाई मैतर सामगी जनबल वेगे पार्लिमेंतु मंत्री हरीन प्रणांदु महताद विसिवन व्यवस्था संशोधने संबंधेन मिलिसा दहास पालकला विजयदास राजपक्ष विदुर विक्रमनायक विमल वीरवंश मेतुमा කෙලින්තියන් ජනතාව පැත්තේ හිට ගන්න පුළුවන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඉන්නවනම් අපි එතුමන්ලට සර් කියන්න කැමති. අද 20න් පස්සේ බ්‍රහස්පතිනම මේක සම්මත වුණොත් එන්නේ පාර්ලිමේන්තුව කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ රට. සර් කියන දේ තමයි සර් ගිහනට තමයි වැඩ කරන්න වෙන්නේ. හැබැයි සර් ෆේල්. එක මතක තියාගන්න. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට එරෙහිව විද්‍යුත් මහජන පෙත්සමක් අස්සන් කිරීම අද කොළඹ දී සිදු කෙරුණා. ඒ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගීත්වයෙන් අබයි මේ යටතේ ඔබ කැමති නම් ඔබ පිළිබඳව යම් කිසි පොඩි විස්තරයක් දෙන්න පුළුවන් නම් රජය හිතුවක්කාර ලෙස අද මේ රටේ දැවිම් පවතින මහජන විරෝධී පන්වදී විසිරි ව්‍යවස්ථා සංශෝධනයේ විශේෂයෙන්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා නම් අපි දකින්නේ ලංකා ඉතිහාසයේ අපි මුණ දෙන ඉතාමත්ම අන්ධකාර භයානක කාලයක ආරම්භයක් වශයෙන් අපි තවදුරටත් මේ බලය රඳවා ගැනීම සඳහා 20 වෙනි සංශෝධනයක් ගැන පුරල්නවාද එහෙම නැත්නම් ලංකාවේ සීලම ජන කොටස එක්කම වෙලා මේ මහා ව්‍යාසණයෙන් මේ රට ජනතාව මුදා ගන්න යම් කිසි පියවරක් ගන්න ක්‍රියා කරනවා කියන මතය තමයි අද අපිට මූණ දෙන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ සීලම මන්ත්‍රීතුමාලගේ ඉදීමක් තියෙනවා කරුණාකරලා පපුවට අත තියලා මේකට ඡන්දේ දෙන්න ඉස්සර විතර බලන්න මේ දෙන ඡන්දයෙන් මේ රටේ අනාගතයට නූපන් පරපුරට ප්‍රජාතන්ත්‍රවාදයේ යම් දවසක අහිමි වෙන්නේ කියන්නේ අපිට ඉතාම පැහැදිලි විශේෂ සංශෝධනය ගෙනාවයි කියලා රට ඉදිරියට යන්නේ රට නිශ්චිත මූල්‍ය බංකොලොත් භාවයක් ඉදිරියේ තියෙන්නේ ඒ බංකොලොත් භාවයට එරෙහිව රකියා අහිමිවීම නිසා වැටුප් අහිමිවීම නිසා ඒ වගේම ජීවන තත්ත්වයන් අහිමිවීම නිසා නැගී සිටින ජනතාව පාගා දැමීමට අවශ්‍ය බලය තමයි මේ ඉල්ලන්නේ අද වෙනකොට සැප්තැම්බර් 15 වෙනිදාට අනිවාර්යයෙන්ම සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව රටේ ආර්ථික දත්ත ලබා දිය යුතුයි ඒක නවත්තලා තියෙනවා බලේ ඒ ආර්ථික දත්ත ලබා ගැනීම ඉතාම පැහැදිලිව ශ්‍රී ලංකා ආර්ථිකයේ අඩුම තරමින් මේ දෙවැනි කාර්තුවේ ඍණ 20කින් අඩපණ වෙලා තිබෙන බව බොහොම පැහැදිලිව මම ප්‍රකාශ කරනවා දැන් අද මේ විශේෂ සංශෝධනය කරන්නේ මෙතෙක් මේ රටේ ජනතාව ජයග්‍රහණය කරපු සියලුම දේවල් නැවත අකුලලා නැවත පාලකයෙකු සහ රාජ්‍යයක වාදී 20 වෙනි සංශෝධනයේ කොට ජයග්‍රහණය කරත් මේ රටේ සිංහල බෞද්ධ බලවේගවලට හොඳ පණිවිඩයක් දෙනවා අපි අපිට ඕන නම් අපි ඕනම දේ විදියකට ඒ ප්‍රතිපත්ති කඩලා සිංහල බෞද්ධකම පැත්තකට දියලා අපි ඉදිරි වැඩ ටිකක් කරනවා කියන්නේ මම හිතන්නේ මේකෙන් හොඳ සංඥාවක් දිය දින ජන සමාජය අපේ TPA තමයි ප්‍රතිශත සම්දානි මන්ත්‍රී ආයතනයක් තුල කවුරුත් ආණ්ඩුවට විශ්ව සංශෝධන ඡන්දය දෙන්නේ නැහැ කවුරු හරි පක්ෂ නායකයෙක් අපේ මගේ ඉලීම ප්‍රතිශේධ කරලා ඡන්දය දෙන්න ගියාර ඊමෙ යන්න ඕන අපේ එන්න බෑ මෙතන කියලා කියනවා අපි කියන්නේ විශ්ව සංශෝධනය අකුලා ගන්න කියලා පමණක් නෙවෙයි කියන්නේ අපි කියනවා ගේන්න අලුත් ව්‍යවස්ථාවක් ඒ ප්‍රශ්නය විසඳුමත් ඒ සාකච්ඡාව සංවාදය මේ අලුත් ව්‍යවස්ථාවයි ගමන තුල ඇතුළට ඉඳ බලයි இந்த 20வது அரசியலமைப்பு திருத்தம் என்பது நாட்டை பின்னோக்கி கொண்டு போகிற ஜனநாயக விரோத ஒரு செயற்பாடு இது நாங்கள் எல்லாருமே அறிந்தது இதை கொண்டு வருகிற அரசாங்கமும் இதை நன்றாகவே அறிந்திருக்கிறது ஆனாலும் ஒரு அடக்குமுறை ஆட்சியை நிகழ்த்துவதற்காக தங்களுடைய கைகளிலே முழுமையான அரசியல் பலத்தையும் வைத்திருப்பதற்காக செய்யப்படுகிற ஒரு செயற்பாடு இப்பொழுது திரும்பவும் பழைய நிலைக்கு நாட்டை ஒரு இருண்ட யுகத்துக்கு கொண்டு போவதற்கான முயற்சி நடைபெறுகிறது இதை நாட்டு மக்கள் நாங்கள் அனைவரும் ஒன்று சேர்ந்து எதிர்க்க வேண்டும் வத்மன் ஜனாதிபதிவரையா கிசிது ஆகாரையக்கின் நீட்டி விரோதி கிரியாவுக்கு நிறத்து நுவன பவின் காரக சபா அவஸ்தாவேதி மாணவ ஹிமிகம் நடு ஜனாதிபதிவரையாட்ட விருத்தவ பெணவிய ஹெக்கே சஞ்சோதனையாக்கென ஏமட்ட அபேட்சா கரணமவ அமாத்திய மகாச்சார ஜி எல் பீரிஸ் மகதா பவசனவா எயத கொலம்ப பெவதி மாதியமுகதி විසිවන සංශෝධනයේ අරමුණ වන්නේ 19 සංශෝධනය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම. තුන්වන වර කියවීම ඒක තුනෙන් දෙකක් රජයට පැහැදිලිව ගන්න පුළුවන් තත්වයක් තිබෙනවා. රජය ඉදිරිපත් කරපු සංශෝධන වලට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ යම්කිසි සංශෝධනයක් නිර්දේශ කරනවා නම් ඒක රජයේ යෝජිත සංශෝධනයක් හැටියට කමිටු අධිරේදී ඉදිරිපත් කිරීමට රජය සූදානම්.
හැබැයි අපි පැහැදිලිව කියනවා අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිසිසේත් නීති විරෝධී දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා අපි සූදානම්. කමිටු අධිරේදී සංශෝධනයක් ඉදිරිපත් කරන්න මානව හිමිකම් පිළිබඳ නඩු ජනාධිපතිවරයාට විරුද්ධව ගේන්න පුළුවන් කියලා. අපි දන්නවා කිසිම උසාවියක් මේ රටේ ජනාධිපතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කරයි කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටින දාක එහෙම තීරණයක් එන්නේ නැහැ. ඊළඟට ද්විත්ව පුරවැසිභාවයේ මේ ප්‍රශ්නේ උද්ගත වුණේ ප්‍රතිපත්ති සාධකයක් නිසා නෙවෙයි පුද්ගල කේන්ද්‍රීය ප්‍රශ්න නිසායි. ශ්‍රී ලංකාවේ පුරවැසියන් ගණන් ගන්නේ එකම කොටසක් හැටියට. තීරණාත්මක සාධකය වන්නේ ඒ පුද්ගලයා. ශ්‍රී ලංකා ජන රජයේ පුරවැසියෙක් වීමයි. ද්විත්ව පුරවැසිභාවය කියන පදනම මත ශ්‍රී ලංකා පුරවැසියෙකුට සියලුම අයිතිවාසිකම් කප්පාදු කරන්න බෑ. අනික දැන් මේ කාරණය පිළිබඳ සාකච්ඡාව අවුල් වෙනවා අර්ජුන මහේන්ද්‍රන් ගැන කතා කිරීමෙන්. අර්ජුන මහේන්ද්‍රන් ද්විත්ව පුරවැසියෙකු නොවේ. අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ පුරවැසියෙක්, ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි. එම නිසා ද්විත්ව පුරවැසිභාවයේ එතුමාට කිසිම අයිතියක් නැහැ. COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ රජයේ විසින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය රෙගුලාසී අනුගමනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමේදී මීටරයක පරතරය තැවීම අත්‍යවශ්‍ය කරුණක් බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා. එමෙන්ම පාර්ලිමේන්තුව කල්තැබීමට කටයුතු කරන ලෙසයි විපක්ෂ නායකවරයා අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රජයේ නව රෙගුලාසී ප්‍රසිද්ධියටපත් කරලා තිබෙනවා. විශේෂයෙන් පාර්ලිමේන්තුව තුළ රටේ නීති සම්පාදනය කරන ආයතනයේ මන්ත්‍රීවරුන් අසුන් ගන්න ආකාරය දිහා බැලුවහම මේ නව රෙගුලාසෙන් ප්‍රසිද්ධියටපත් කර තිබෙන මේ මීටරේ පරතරය කිසිසේත්ම ක්‍රියාත්මක වන්නේ නැහැ. රටේ ජනතාවට එක නීතියකුත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතින්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන්නට ඉඩ තවන්නට බෑ. විශේෂයෙන්ම මේ සමාජ පරතරය දෙදෙනෙක් අතර පරතරය ස්ථාපනය වෙන ආකාරයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සහභාගී වීමේ අවස්ථාව සකස් කළ යුතුමයි. එතෙක් අපි යෝජනා කරනවා වහාම පාර්ලිමේන්තු රැස්වීම අත්හිටවන්නට. මීටරයේ පරතරය ස්ථාපනය කිරීමෙන් පසුව අපිට පුළුවන් පාර්ලිමේන්තු රැස්වීම රටේ නීතියට අනුව ඒ කොරෝනා රෙගුලාසි වලට අනුකූලව පවත්වාගෙන යන්න. ගරු කතානායකතුමාගේ නිල්ලීමක් කරනවා වහාම එතුමාගේ අවධානය මේ බරපතල ගැටලුවට, මේ බරපතල ප්‍රශ්නයට යොමු කරලා වහාම මේ සතියේ පවත්වන පාර්ලිමේන්තු රැස්වීම කල්දමන මේ අඩුපාඩුව නිවැරදි කරන්නට ගරු කතානායකතුමා පියවරගත යුතුමයි. නිරෝධාය නීති යටතේ මීටරයක් දුරින් ඉන්න ඕනේ. ඒ වගේම නිරෝධාය නීති යටතේ යම් ස්ථානයක එක්කව වෙන විශාල ප්‍රමාණයක් වෙන PCR පරීක්ෂණ කරන්න ඕනේ. මහනුවර රටේ නීති හදන තැන පාර්ලිමේන්තුව, නීති ගැසට් කරන තැන පාර්ලිමේන්තුව මේ නීතිය කඩලා තමයි අපිට 20 වෙනි සංශෝධනය අනුමත කරන්න වෙන්නේ. 20 වෙනි සංශෝධනයේ අනුව අනුමත කරන්නම් පාර්ලිමේන්තුව අපි වාඩිනවා. මීටරයක් දුර නෑ, මීටර භාගයක් විතර තියෙන්නේ. එහෙනම් නීති හදන තැන නීති කඩලා ඒකාධිපති නීතියක් හදන්නයි මේ ආණ්ඩුව හදන්නේ. අපි ඉල්ලා සිටින ආණ්ඩුවෙන් PCR පරීක්ෂණ කරලා මන්ත්‍රීවරු මේකට ගෙන්නන්නේ නැතිනම් අද මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් මේ ගම්වල ගිහිල්ලා ජනතාවත් එක්ක ගැවසෙනවා. එක්කෙනෙකුට ආව මුළු පාර්ලිමේන්තුව මාස ගාණක් වහන්න වෙයි. අපි ඉල්ලා සිටිනවා කතානායකතුමාගේ කරුණාකර මන්ත්‍රීවරු සියල්ලගේ PCR පරීක්ෂණයක් කළා මේ කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ගලෙබෙල රන්වැඩියාව ප්‍රදේශයේ ඇලමාර්ගයක දියනැමට ගියේ එකම පවුලේ 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්වේ තිබෙනවා. අද උදෑසන ගලේවෙල රන්වැඩියාව ප්‍රදේශයේ කොස්පොත ඇලමාර්ගයේ දියවලක දියනෑමට ගිය එකම පවුලේ සහෝදර සහෝදරියන් 3 දෙනෙක් එම ඇලේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇලමාර්ගයේ අසල ඇඳුම් සහ පාවහන් තබා තිබෙන දුටු ප්‍රදේශවාසීන් පිරිසක් එම ඇලමාර්ගයේ අසල තිබූ ලිඳක් පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ මලසිරුරු සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වයස අවුරුදු 12 10 සහ 7 යන වයස්වල පසුවන ගැහෙනු දරුවන් 2 දෙනෙක් සහ එක් පිරිමි දරුවෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයඹ ඇල යෝජනා ක්‍රමයට විරෝධතාවය පළ කරන රන්වැඩියාව ප්‍රදේශවාසීන් සඳහන් කළේ වයඹ ඇල සංවර්ධන කටයුතු හේතුවෙන් තම නිවෙස්වල තිබූ ලිං සිඳී යාම නිසා ජනතාවට මෙලෙස පීඩාවන්ට මුහුණ පානට සිදුව ඇති බවයි.
එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ali හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.